करुणा सागर मुदिता कर ससरे गिनी नीवना आवि दुआ दुर नैसु दहांसिल दून लोव सन हन दियना असरन सतुन सरन सदालन सैसी पियानंगे मम नम दिं श्री पाद पियों जोग साधु किया बैतेनी बिय करो ससरे एतेरट अन्नट वेर वीरिय दारना सियलुम सतुनट मग पेन्वालान अविदु अंदुर नसना करुणा सीतले सम्मा संबुदु अमामेनियान सुवसादन साधु किया व्यतिनी सद हैतियंगे पिंसित वापूरन पिंकेत कट सामवु ससर सियलु दुख लौतुरु निवनिं एलिय लबादुरलु सरियुत महा मुगलं पिलिवेलेस पैवतेन लोव मम नम दिं महासंगन दे पाजुग साधु किया बैतिनी लतवेन वीट दी नो लेबेन वासनावट बेहत की बुदु दाहम सीत वेदनावट एकंगवतातागत आनुशासनावट देसावन देन युग बान देसनावट बन आहनवा की वाट ले सियाकनेत पलमुव दूर लांग दूसीरित बोहम एत नीवान पुर पिनिस सालसा गंग सेत सवनय कल युतुय बान पीरि सीधु सीत सिह
සිහිපත් කරන්නට ඉපදෙන බවින් බවේ කුසලක් නැති වුනොත් හැමදාම දුකින් තැවේ පෙරදා පින්වතුන් දුටුවේ නිවන් සුවේ බුදු දහමින් මිසක අන් කිසිවකින් නොවේ පින්වතුනි අද බක්පුර පසළොස්වක පොහොය දවසයි ඓතිහාසික අත්තනගල්ල රාජමහා විහාරස්ථානයේ සිට ස්වර්ණවාහිනී අමාදහර යුගාසන ධර්ම දේශනාවෙන් අපි ඔබට අද ඉදිරිපත් කරන්නේ අපූර්ව වූ කතාවක් ඒ තේරි ගාථා සාහිත්‍යයේ එන සෝනා රහත් තෙරණිය ආදරබර මාතාවකගේ කඳුළු කතාවක් අපි ඒ අනුවේදනීය කතා පුවත එහෙමනම් ඔබට අද මෙසේ ඉදිරිපත් කරනවා සවැත් නුවර කුලගේකදී උපන්නේ සෝනා නාමින් උපතේදී නම ලබන්නේ මව්පියනට කීකරු ලෙස සිටින්නේ පෙර පින් නිසා රෝසිරියද ලබන්නේ තරුණ වියේදීම ඈදී ගයක ගියා යෝග දිවි ගත කළා පාතිදම් ඉවත නොයා දීපල දානය ඇත මව්පියෝ ගෙදර තියා කිසි අඩුවක් නොමැත ආහවල් දෙයක කියා පදුමුත්තර බුදු හිමියන් සිටිය යුගේ සෝනා පැතුව පැතුමකේ එය හරිම අගේ ලබමින් අග පාදවි වෙර ඇත්තියක වගේ ඒ පැතු පැතුම් සංසාරෙදී තරග නැගේ පින්වතුනි එදා තිලෝත්තිලක ලෞතුරු බුදු පියාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක්තරා කුලගෙදරක උපන්න මේ රූමත් කාන්තාව සෝනා නමින් ප්‍රසිද්ධියටපත් වෙනවා ඈ නිසි වයස සම්පූර්ණ වෙනකොට විවාහපත් වෙනවා දැන් කාලය ගෙවි ගියා අපි බලමු දරුවන් දාස දෙනෙකු සෝනා වැදුවාය අගහිගයක් නැතුව ඒ අය හැදුවාය එක හැන්දෙන්ම ඒ හැමටම
බෙදුවාය නිතරම වාගේ දන් පින්කම් කෙරුවාය දරුවන් තීකක් උස මහතට වැඩෙන විට සැමියා ගියා හිටි හැටියේ තාපසකට පවුලේ සියලු බාර පැටවින ඇයගේ පිට එනමුත් දුකක් දුන්නේ නැහැ දරුවනට ඇඟලේ කිරි කරන් දරු දස දෙනම තනා අම්මා කෙනෙකු ලෙස ඇත ඇය ලොවම දිනා එය සම්පතක් බඳු විය පෙර සසර ගෙනා බහොපුත්තික සෝනායයි පතල උනා පින්වතුනි මේ දයාබර මාතාව දරුවන්ට කිසිදු දුකක් නොදී ඊටාම දයාවෙන් සෙනෙහසෙන් ඇති දෙඩි කරන ඒ විතරක්ද නිසි වයසේදී ඔවුන් සරණ පාවා දී මේ මෑණියන් සතු සියලු දේපල ඔවුන්ට ලියලා දෙනවා දැන් අම්මා මහගෙදරට වෙලා තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා අපි බලමු කතාවේ ඉතිරි කොටස නිසි වයසේදී මේ දරුවන් සියලු දෙන විවාපත් උනෝ කුල ගොත් සිරිත දැන අම්මා පමනක්ම නිවසේ ඉතිරි වින තනි කඩ දිවිය පින්වත සුන්දරද මොන තම සතු දානය දරුවන් දෙන වෙලාවෙම බෙදුවා සමසමව ඒ දාස දෙනාටම නිදහස් වුණත් හැම දෙකින් හැබැටම මහගෙයි වෙසෙයි ඇදාරුපෙම වඩාගෙන ගේදොර හදාදී දරුවන් හටයින්ට සම්පත් ලබාදුනි ඕනට ඇතිවෙන්ට ඒලද දෙයින් බැරිවිය උන් සනසන්ට දැන් මහගෙදර ගැන හිතුනා විමසන්ට පින්වතුනි අර මාතාව දැන්
මෙහෙකාරියන් සමග මහ ගෙදරට වෙලා ජීවත් වෙනවා. දරුවන්ට ඕනෑ තරම් ධන සම්පත් බෙදලා දුන්නත් ඔබ හිතන්නේ ඒ අය සෑහීමකටපත් වෙයි කියලාද? නැහැ. වරින් වර මේ දරුවන් මහ ගෙදරට එනවා. දවසක් සිදු වුණ කතාවක් මේ. ලොකු පුතා ඇවිදින් මහ ගෙදරට අම්මත් එක්කලා කතා කරන්නේ මොනවද? ගේ පුරා බඩු මුට්ටු ඇයි අම්මේ මේ තරම් අම්මා දැන් තනියමයි සිටින්නේ මේ ඇඳයි මේසයයි අතන අල්මාරියයි මට නේද වැඩියෙන් වටින්නේ අල්මාරිය වියන් ඇඳ අම්මාට වැඩක් නෑ අපට හරි අඩුවක් ව තියෙන්නේ මේ ලෙසට කිය කියා අම්මාව රවටමින් බඩු මුට්ටු ගෙදරටයි අදින්නේ ඊළඟට දෙවැනි පුතු එනවා අම්මා ළඟට චාටු බස් කිය කියා ඇදෙනවා මොටද අම්මාට ඔය තරම් රත්තරන් බඩු බිරිඳ මගේ ඉල්ලන්න කියනවා අම්මා දැන් වයසයිනේ මගේ බිරිඳ තරුණයිනේ ඇගේ කරට රත්තරන් වටිනවා මේ වලලු මාල ටික මේ දැන්ම අරන් යමි අනිත් ටික හෙට ඇවිත් බලනවා මෙන්න මේ ආකාරයට මේ දරුවෝ ලේලිලා බෑනලා වරින් වර ඇවිදින මේ නිවහනේ තිබෙන සියලුම දේපල ලුණු පොල් කට්ට දක්වාම ඇවිදින්න අරගෙන යනවා එයින් නැවතුනේ නැහැ ඊළඟට දැන් මේ දයාබර මාතාවට ඉල්ලීමක් කරනවා අම්මා තනියමයි මේ ගෙදර ඉන්නේ අපේ ගෙවල් වල ඇවිදින් අම්මට ඉන්න පුළුවන් මහ ගෙදරත් මේ ගෙදරත් විකුණමු කියලා අපේ හාමුදුරුවෝ මේ දරුවෝ දස දෙනා ලේලිලා බැනලා වරින් වර මේ ලෙසට පැමිණෙති අම්මාව රවටමින් චාටු බස් පවසමින් ගෙයි තියන හැම දෙයම ගෙනියති අන්තිමට මහ ගෙදර බෙදලා දෙන්නේ කියා අම්මාට දරුවෝ ටික වද දෙති අම්මා දැන් වයසයිනේ මොටද මේ වගේ ගෙයක් අපේ ගෙදර ඉන්න යයි පවසති ගේ දොරත් ලියා දෙයි වතු පිටිත් බෙදා දෙයි ඒකලේ හින්දානේ දරෝසිනේ දරුවන්ගේ කින් මත මේ අම්මා තනි වුණා ලොකු පුතුගේ ගෙදරමයි නැවතුනේ ටික දිනයි
एहिटिए लेलिगे चारो चोरो याउल काटो अनिनवा वगे कनी इन पासु देवनी पुतु लंगट अम्मा गियत लीली लंग इन नम बैनी तमंगे लेइंग मसिंग दरुआन दह दिनिक भीगल मे मातावट उरुम उनदे गेंगेट गियत दरुआनगे सेनसिल लगने अम्मा देन खबलेंग लिपट वेटुना वागी मे दयाबर माताव दें ऐट उरुम महामग पमनाई मे दयाबर माताबगे इरनम कुमक वेवी दुवगे गेट कियोत बैना ओरवनवा पुतुगे गेट गियोत लेलिय कियवनवा मुनुबुरु मीनी बीरियो वायसट हीने हीने वा अम्मट उरुम उनु दे कांदुलेली एने वा बिही उन पासुवे लोकु पुतु कांदुल किंग मटे अतियुन आदरय बहदं कियांत दारुवां सिहिवेदी मावित हट विटिं विट कोए आदरय दारुवनी कियां मटे पिय तुम सियलो संपत महाट दुन्ना गिही सेप आतरदा ओह ताप सट पेन्ना अम्मा निसा मा तोरोलेट गेन उन्ना तव मत सिटिमि दारु से ने हास कर पिन्ना दियनियगे नीवस वेत मा गिय दाक दवसक देकाक सालकति सहन सुम एक बैना हाट हादन मासाओलु आतिरेक नह माट लेबेन्नी दुखं पुवत की एक मिवन्नु अप्रमाण दुखक वेदनावक विनदरागन इन्न मे अम्मा पिन्वतुनी मे निवस लंग तिबेन मेहनी आरामेकट नितर नितर यान्न पुरुदु वेनु एगिल्ला एही वतावत ऐ टिकेन टिक पुरुदु वेनु अने मे दुखकरदर वलिन निदहस वेन्नट मटत महान वेन्न ऐत्नम मे अम्मा एहेम हितेनु आरामयक ऐत बिक सुनियान वा
වසන අම්මට ඇසෙනවා හඬ එහි බණ දේශන සිතිවිල්ලක් ය ආද මට දුක පිරිමසන එය සහනයකි කවදත් කාටත් අසන ඉන්පසු නිතර යයි ආරමි මාළුව වෙත භික්ෂුණියක් වෙන්න මායි දැන් නිතර හිත ගිහිගේ ගිනි ගොඩකි එහි ගැල උමද නැත මෙහි මට අමාමහ ලොතුරු සුවය ඇත පින්වතු ඇට දැන් කාත් කවුරුත් නෑ යමක් කියන්නට ඉන්නේ තමන්ගේ දරුවන් අතරයි ඈ මේ දුක් කරදර වලින් නිදහස් වෙන්න පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්න සූදානම් වෙන වෙලාවේ තමාගේ යුතුයකම දරුවන්ට මතක් කිරීම දරුවෝ එපා කියයිද අම්මට ආදරෙන් ගෙදර තියාගනීද අපි බලමු දරුවන්ගේ අදහස අම්මා ඒ පුවත කියපු වෙලාවේ මානුඹලාට කරදර බව දන්නේමි මෙතුවක් කල්ලේ ඉවසා උන්නේමි අරමක මෙහෙනිය ඉන්නෙමි පැවිදි වෙන්න දරුවනි මම යන්නෙමි අම්මා අරමට යන එක හොඳය ඒකෙන් මිදුනා අපේ හිස රදය කරදර කෙරුවේ මෙහි ඉඳ ඉඳය දරුවෝ හිතන්නේ ඒ පිළිබඳය අම්මා ඉන්නවා සුනි අරමි පැවිදි වෙලා දැන් දුටුවද අරුමි දරුවන් බිහි කළ මවකගේ කරුමි මෙහෙමද දැන් අර අම්මා සෝනා භික්ෂුණිය නමින් පැවිදි වෙලා අරමයේ බවුන් වඩ වඩා සිටිනවා මේ දයාබර මාතාව බලන්න දරුවෝ වරින් වර එනවා කාලයක් යනකොට කුමක්ද සිද්ධ වෙන්නේ දරුවෝ ආවා එදාවස ඉඳ හිට දැන් කවුරුත් එන්නේ නෑ
किसी वीट वेदनाव दुख अति मूत हित आट खाल ओवा ए बान दहामट खाल ओवा ए बान दहामट दारुवां सिहिवान विट दुख वन्ना देने ते ही खांदू लैली पिसी मीं उन्ना दुख बादक करदर हैम पिंगना मेहनी आरम तूल ऐय निवासन्ना महालुवेला ए पैविदियो हिंदा मेहनवरेन गेन एनवा निंदा महलिया अनुवेन नम पाट बेंदा गेदर वागे हरे करदर विंदा अवासनावक महिम गिहगेदर वागे मेहनी अरमतुलात ऐट महात वदवेद ए महलुव पैविदि निसा नोएक आयगिन निंदा एवितरक सियलुम देना दरदिय एदगान्नी मे सोना भिक्षुनियलाव जीवेते हारे दुखाई कियला अने सोना पैविदिवात बावनावाक करन्नटवात विवेक वतुर आदिनवा दारात पालनवा कराई वैड पल कावुरु कीवात एहेत वीरिय आत्नाले ने मेवैनी कारदर कोतेक आवात इंदला हिटला दारुओ एनवा कला तोर किन ऐय दा किन्नट मेतेन मेहे कारिय कियम्मा बैरिद अपलांग सैप विंदिन विंद सैप वैडी वेच हिंदाद आर आवे आर मट सिल राखिंगट हुंद वैडे ओय वेच दे गैन अपट नांग बै वाग कियांगत एक दिनक बुद्ध पियानो बान देशन आरांचियक आवा मेनी वरुटीक बन आहन्नत यन्न सुदानंद ओवा मटत्नासाई बन आहंट एद मेविलसतम कीवा ओबे वायसत गमन यन्नत बहने पासुवट
तब मुआ अपेट ने कोट वतुर उनु कोट तबन्नट किसी केनेक नैनी अदट नवती इन्न ओने अरम तनी कर यन्न बेनी एहम कियमिं अयव तनी कोट बन आहंगत गियानी अने असरन सोना तेरनीय असपुवे दैन थानियो नानी वातुरे दला दारात पालला उन्दुन लांग एवाता बन्नी पासुए दिए उनु करमी कियला बावना देहनट वादिन्नी किसी के नेक नेति पालो आरने एगे सित निराउल केरेन्नी मागे बुदो हिमी लोव बालादंदी इदा अलुयम एदा किन्नी अर मेहनवरु लोतुरु बुदु पियानन वहन सेगिन बनाहन आरामिंग पिटत पिलागिय विलावे देन सोना तेरनिय दरदिय एदला वतुर उनु करेला सियलु कटियुतु निमा करन मोहतां थमंटलाद विरामें बाउन वाड़न अपे लोतुरु थतागत बुदु पियानन वहन से पिन्वतुनी अलुयाम काले महा करुणा विल्लव बलाद्दी में सोना तेरनिय दकिन आनेट पीट विनादा सिंह लोतुरु बुदु पियानन वहन से इदा में सोना तेरनिय सिरिन तेनेट महत्तु करुणाविन सद्मर्त सद् वर्ण रश्मि विहिदवमिन मेन मे विधिहट गातावक देशना करन योच वस्स सतं जीवे अपस्सं दम्म मुत्तमं एकाहं जीवितं सियो पस्सतो दम्म मुत्तमं लोतुरु दाहाम नुवनेस किं नुदुटु वीट जीवात उवात पालने सिय वासक सीत उत्तम दाहाम नुवनिं लोव दुटुव वीट जीवात उनात सुवज की एक दावसकत एरसन वालालेन बोदो हिमी देसुव बन सो होंद सीहिय गेन राहत पाल लाबागतंता हैंदीन देन मेहनी वरुन नोदानीती मेवेनस
ගැන ආවා මේ නීවරු ඒ දවස හවසු වෙලා සොනා තෙරණි දැන් හොඳටම වෙනස් වෙලා උනු දිය නොමැත ඇය අපි හට හරස් වෙලා මෙහෙනි අරම කඩිගුල මෙන් ඇවිස්සීලා මේ මෙහෙනිවරු ආරාමයට ඇවිත් මහත් කලබලයෙන් උණුපැන් සිසිල්පැන් සෙව්වත් ඒවා නොදුටු තැන මේ සෝනා රහත් තෙරණියගෙන් අහනවා කෝ අපට උණුපැන් සිසිල්පැන් කියලා ඒ වෙලාවේ ඈ ප්‍රකාශ කරනවා උණුපැන් ඕන අය උණුපැන් වාදනය බලන්න සිසිල්පැන් ඕන අය සිසිල්පැන් වාදනය බලන්න මෙන්න මේ විදිහට ඇගේ ප්‍රාර්ථනාවන් ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වෙද්දි මේ සියල්ල අර මෙහෙනිවරුන්ට තේරුම් යනවා එය තේරුම් ගත්ත මෙහෙනිවරු සියලු දෙනාම මේ රහත් දෙරණිය ළඟ වැඳ වැටි එදා සමාව අයදින වීරිය වඩමින් අරහත් ඵලයට පැමිණි තෙරණිය උත්තම විලසට බුදු හිමි තනතුරු පුද දෙන දවසට ඇය කැඳවනවා ඒ දම් සබයට අපරිමිත වූ වීරිය ඇති තෙරණිය යන අග තනතුරු හිමිගෙන් ලැබුණිය මහාශ්‍රාවිකා ලෙස ඇය පෙනුණිය මෙහෙනි සස්න තුල සිසිලස දැනුණිය මහලුව පැවිදිව බවුන් වඩන්නයි වීරියගෙන මගපලය දකින්නයි සම්බුදු හිමිගෙන් පදවි ලබන්නයි භික්ෂුනි සසුනි කිරුළු දරන්නයි වීරිය ඇති තෙර නුන්ගේ මුලටම පත් උහිං දා ඇය පැතු ලෙසටම ගරු කරමින් ආන් තෙරණින් හැම විට ඇය ගුරු තැන්හි සලකයි කදීමට අපේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ පින්නතුණී එදා මේ සෝනා රහත් තෙරණිය කැඳවලා ආරබ්ධ වීරය ඇති තෙරණියන් අතරින් අගතනතුරු පිරිනමමින් සෝනා රහත් තෙරණියගේ ඒ මහත් වූ වීරය පිළිබඳව තවදුරටත් ධර්ම දේශනා කරනවා සෝනා දරුවන් දස දෙනෙකුට මව් උනාය පින්වත ඒ කාලේ එනමුත් ඒ දරුවන්ගෙන් නොලැබින මව් කෙනෙකුට හිමිවන ආලේ ගිහිගේ ගින්දර විඳින්න බැරි තැන සෙව්වා ඇය සදහම් සීලේ උතුම් රහත් බව එහෙයින් ලැබුවා මෙහෙනිවරය ලැබගෙන දැලේ
එක එක දරුවන් නිවසට ආවා ඉල්ලනවා සතු ධනය සියල්ල දීලා දෙන්න දෙයක් නැ ඇත්තට අම්මා අසරණය විඳින්නවත් බැරි හිතන්නවත් බැරි ගිහිගේ ගින්දර අපමණය අවසානයේදී මෙහෙනි අරණ තුල සැදුනා ඇහාට සුව ධනය අලස දුබලකම් ඇතොත් කෙනෙකු හට නොහැකිය ඉදිරියටම යන්න අද කළ යුතු දේ හෙට කල් දැමුවොත් හේතුව ඒකයි පරදින්න වාසනාව ඇති නමුත් නෙයට බෑ එන හැම ගැටලුම විසඳන්න උත්සාහය දහිරියයි තිබේ නම් හැකි වෙයි ලෝකය ජය ගන්න මේ බණ ඇසූ ආයු ලබත්වා පංච බලය ලැබ සතර අතින් මේ බණ ඇසූ දහම සොයත්වා මෙත් කරුණා ගුණ රැඳුනු නෙතින් මේ බණ ඇසූ විරිය වඩත්වා පිරිසිදු පිළිවෙත් පිරුණු ගතින් මේ බණ ඇසූ නිවන් දකිත්වා තුන් සිත පහදා කුළුණු සිතින්.